රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හමු වේ. ඔබ ආරක්ෂා වී රටත් ආරක්ෂා කරන්න නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. ආයුබෝවන්. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් දරුණු පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. දැරියගේ තත්ත්වයේ බරපතල අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ. ආගරපතන ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරණියක වන 16 හැවිරිදි දැරිය දරිද්‍රතාවයේ හේතුවෙන් හත්වන ශ්‍රේණියේදී පාසලෙන් ඉවත් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නා වන මෙම දැරියට එක් වැඩිමහල් සහෝදරයෙකු සහ සහෝදරියන් සිව් දෙනෙකු සිටින බව සඳහන්. දැරියගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ ඇය මීට මාස 7කට පමණ පෙර තැරැව්කරුවෙකු හරහා සේවිකාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසට ගිය බවටයි. ඇය රැකියාවට යාමෙන් පසු එක්වරක්වත් ඇය බැලීමට ඉඩ නොදුන් බවද ඥාතීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් දැරිය සෑම මසකම මුදල් නිවසට යවා ඇති අතර වරින් වර පවුලේ සාමාජිකයින්ට දුරකථනයෙන් කතා කර තිබෙනවා. පසුගියදා පවුලේ අය සමග දුරකථනයෙන් කතා කළ විට නිවසේ සේවය කරන රියදුරකු විසින් පහර දුන් බව දැරිය ප්‍රකාශ කර ඇතැයි සඳහන් වනවා. දැරියගේ ඥාතීන් පවසන පරිදි ඇය රෝහලට ඇතුළත් කර ඇත්තේ මදුරු දඟරයක් දැල්වීමට ගිය අවස්ථාවේදී ගිනිය විලුණු බවට පවසමින් කෙසේ වෙතත් ඔවුන් සඳහා කර ඇත්තේ තමන් දැරිය නවාතන්ගෙන සිටි නිවසට ගොස් සොයා බැලූ විට එහි ගින්නක් කටගත් බවට සැක කළ හැකි ස්ථානයක් හමු නොවූ බවටයි. නිවසට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇති වූ සැකය මත පොලිසියට දැනුම් දුන් බවටයි දැරියගේ වැඩිමහල් සොහොයුරා පවසා ඇත්තේ. මේ අතර දැරියට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ ශරීරයට ගිනි ඇවිලීම හේතුවෙන් දැරියගේ ශරීරයෙන් 70%කට වඩා පිළිස්සී ඇති බවටයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සිදු කරන සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ මෙම දැරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා කැඳවාගෙන යන අවස්ථාවේදී ඇයට වයස් අවුරුදු 16 සම්පූර්ණ නොවී තිබූ බවටයි. තවත් මෙවැනිම පුවත් නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි අලුතින්ම අප්ලෝඩ් කරන වීඩියෝස් ගැන කලින්ම දැනගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.